කර ස්වාමින් වහන්ස ගිහියෙකු රැකිය යුත්තේ ආජීවාෂ්ටමක ශීලයේද පංචශීලයේද නෑ ගිහි පින්කම නොනා ආජීවාෂ්ටමක ශීලයේ පංචශීලයට වඩා ශ්‍රේෂ්ඨයි නමුත් සාමාන්‍ය ගිහි කෙනෙකුට පංචශීලය තමයි අපි අනුගමන්නේ මොකද ආජීව අට්ටමක ශීලයට ගියොත් එතන මේ මිච්ඡා ආජීවය කියන සිල්පදයක් තියෙනවා. ඒතොර පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන සිල්පද තියෙනවා. දැන් සමහරු දාන දෙන්න ඔය ආරණ්‍ය වලට එනවා. ඒ ඇවිල්ලා වාහනයක බස් එකක තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් ආපුවාම අපි ඒගොල්ලන්ට ආජීව අට්ටමක ශීලය සමාදන් කරනවා. නමුත් සමාදන් කරලා ඒගොල්ලෝ යන ගමම්ම වාහනේ සින්දු කියාගෙන බෙර ගහගෙන ඕවා කරගෙන තමයි යන්නේ. එතකොටම අර ශීලය දුර්වල වෙනවා. තේරෙනවද? එතකොට අපි කියමු යම් කෙනෙක් ඉන්නවා කඩේ හන්දියේ ග්‍රොසරියක් කරන මහත්තෙක් ඉන්නවා. එයා ග්‍රොසරියේ අයිස් පෙට්ටියේ අකුකුල් මස් විකුණනවා. එහෙනම් කඩේ හන්දියේ හෝටලයක් කරන මහත්තෙක් ඉන්නවා. ඒ හෝටලේ මහත්තයා කොත්තු රොටියක් එහෙම නැත්නම් මාළු පිරිසියක් මාළු බත් එකක් විකුණනවා. ඒ මොහොතේම නෝනා ඒගොල්ලෝ ආජීවයට අහු වෙනවා. තේන් මොකද ඒගොල්ලෝ මස් මාංශ වෙළඳන් කරනවා. එහෙමනම් එතනදී අපිට ගැළපෙන සීලය තමයි පංචශීලය. තේන්නා. ඒකෝර අපි කිව්වොත් එහෙම නෑ පංචශීලය නෙමෙයි හැමෝම ආජීව අට්ටමක සීලයක් රකින්න කියලා. එහෙනම් මේ රටේ ඉන්න කිසිම ගොසරියක් කිසිම හෝටලයක් කරන කෙනෙකුට ආජීව අට්ටමක සීලය රකින්න බෑ. තේන්නා. එහෙනම් අපි මේගොල්ලන්ව ධර්මයෙන් ඈත් කරන්න බෑ. ධර්මයෙන් අයින් කරන්න බෑ. ඒගොල්ලොත් මේ ශාසනයෙම කොටසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිත්‍ය සීලය පංචශීලය බවට රකින්න. තේන්නා. පංචශීල් සමාදන් වුණාට පස්සේ ඔබ හෝටලේ මාළු කෑල්ලක් වික්කායි කියලා ඔබට සිල්පදයක් බින්දෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් Taman සීලයේ තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යද්දී සද්ධාවෙන් පරිපූර්ණ වෙද්දී මාර්ගයේ ශක්තිමත් වෙද්දී එයා මිත්‍යා ජීවෙන් වෙනස් වෙයි. එහෙම නැතුව සාමාන්‍ය ගිහි කෙනෙකුගේ නිත්‍ය වූ සීලය පංච සීලය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.